2019 දෙසැම්බර් මාසයේ ආරම්භ වූ COVID-19 වෛරසයෙන් බරපතල බලපෑම් ඇතිවීමේ අවදානමට ලක්ව සිටින්නේ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය බව පරීක්ෂකයන් දැනට සොයාගෙන තියෙනවා. ඇත්ත වශයෙන්ම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීම අත්‍යවශ්‍යයි. ඒට හේතුව තමයි ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සියලුම වෛරස් රෝගවලට එරෙහිව සටන් කරන දෙවන පෙළ ආරක්ෂක වළල්ලක් ලෙස ක්‍රියා කිරීම. ඇත්තටම අත්සේදීම ආසාද්ධ පුද්ගලයන්ගෙන් ඈත්වීම සහ මුහුණු ආවරණ පැළඳීම පමණක් ශරීරයට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන්නේ නෑ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීම මගින් ඔබේ ශරීරයට ඇතුළු වන ඕනෑම රෝගකාරක ක්ෂුද්‍ර ජීවීකුගේ විෂ සහිත බලය අවම කිරීම සිදු කරගත හැකි. ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබීම තුළින් අසනීප වූ කෙනෙකුට ඉක්මන් සුවය ලැබිය හැකි. ඔබේ සතුරා වන විෂබීජ හඳුනා ගැනීම හා නිරාවරණය වීම වළක්වා ගැනීම සටනින් නඩක් පමණයි. මෙම හානිකර ආක්‍රමණිකයන්ට එරෙහිව නොනවතින යුද්ධයක් සඳහා අපගේ ශරීරයට අපගේ සහාය අත්‍යවශ්‍යයි. මීට පෙර පැවති SARS වෛරසය මාස 6කින් පමණ නැවතුනද මෙම නව කිරීටක වෛරසය කිසිදු වේලාවක නවතින බවක් නම් නොපෙනේ. අපේ ශරීරවලට යුද්ධයට එරෙහිව සටන් කළ හැකි වූවද වඩාත් ඵලදායි මට්ටමින් සටන් කිරීමට අවශ්‍ය මෙවලම් අප විසින් ලබා දිය යුතුයි. ඔබට හමු විය හැකි ඕනෑම වෛරසක් හෝ බැක්ටීරියාවක් සඳහා ඔබ සූදානම් බව තහවුරු කිරීම සඳහා ඔබට අනුගමනය කළ හැකි ස්වභාවික ක්‍රම කිහිපයක් තියෙනවා. ඉන් පළමුවෙන්න තමයි ඉතා හොඳ නිින්දක් ලබා ගන්න. ඔබේ ශරීරයට තෙහෙට්ටුව තිබෙන විට වෛරස්වලට එරෙහිව සටන් කළ නොහැකි. ඔබට ඔබ සඳහා කළ හැකි හොඳම දේ තමයි සුවදායි නිින්දක් ඔබේ ශරීරයට ලබා දීම. නිින්දට බොහෝ ආතතිය දුරු කළ හැකි අතර ප්‍රමාණවත් තරම් නිින්දක් නොලැබීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා ඇතිවීමට හේතුකාරක වේ. දෙවනි එක තමයි සෑම විටම සජලීකරණයෙන් සිටින්න. මේන් අදහස් වන්නේ ඕනෑතරම් ජලය පානය කිරීම සහ ඒ මගින් ශරීරයේ ඇති සීනීවත් කිරීමයි. ඔබ තේ හා කෝපි පානය කරන විට ශරීරයේ ඇති වටිනා ජලය හා ශක්තිය කැෆේන් මගින් කොල්ල කන අතර මෙම ජල ප්‍රමාණය නැවත ශරීරයට ලබා දීමට ඔබ අනිවාර්යයෙන්ම හැකි සෑම විටම ජලය පානය කරන්න. තුන්වැන්න තමයි නිසි පෝෂණය. සෑම විටම සමබර ආහාර වේලක් ආහාරයට එක් කරගන්න. ඔබේ ශරීරයට ජීවත් වීමට විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ අත්‍යවශ්‍යයි. සෞඛ්‍ය සම්පන්න සම්බර ආහාර වේලක් නිරෝගී ජීවත් වීමට ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට අවශ්‍ය ආහාර අනිවාර්යයෙන්ම ඔබේ ආහාර වේලට එකතු කරගත යුතුයි. ඉන් කිහිපයකින් පළමුවෙන්න බ්ලූබෙරිස්. බ්ලූබෙරි වල ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට උපකාරී වන ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති ඇන්තුසයිනීන් නම් ෆ්ලේවනොයිඩ් වර්ගයක් අඩංගු වෙනවා. 2016 දී සිදු කර ඇති අධ්‍යයනයන් වලින් හෙළි වී ඇත්තේ ෆ්ලේවනොයිඩ්ස් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වැදගත් කාර්යභාරයක් සිදු කරන බවයි. දෙවැන්න තමයි ඩාර්ක් චොක්ලට්ස්. ඩාර්ක් චොක්ලට්ස් වල තියෝබ්‍රෝමීන් නම් ප්‍රතිඔක්සිකාරකයක් අඩංගු වන බැවින් ඒ ශරීරයේ ඇති සෛල නිදහස් රැඩිකල්ස් වලින් ආරක්ෂා කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරයි. තුන්වැන්න තමයි ටර්මරික්. ඒ කියන්නේ කහ. කහ යනු බොහෝ අය ආහාර පිසීමේදී භාවිතා කරන කුළුබඩු වර්ගයක්. මෙම කහ ඖෂධයක් ලෙසද භාවිතා කරයි. කහ පරිභෝජනය කිරීමෙන් පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කළ හැකි. මෙයට හේතුව වන්නේ කහවල ඇති කුර්කුමින් නම් සංයෝගයයි. මේ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. හතරවෙනි එක තමයි බ්‍රොකලි. බ්‍රොකලි වල විටමින් C බහුලයි. මේ සල්ෆර්ෆේන් නම් වූ ප්‍රතිඔක්සිකාරකයේ අඩංගු නිසා එය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෞඛ්‍යට ඉතාමත් වැදගත් තෙළවලුවකි. පස්වෙනි එක තමයි බතල. බතල පීටා කැරටින් නම් වූ ප්‍රතිඔක්සිකාරකයකින් පොහොසත් වන අතර
එය විටමින් ඒ ප්‍රභවයකි. බත්තල ඔබේ ශරීරයට ඉතාමත් ගුණදායක වන අතර සමට තැඹිලි පැහැයක් ගෙන දේ. ඒ වගේම පාරජම්බුල කිරණ වලින් සමට වන හානියද වලකයි. ඇත්ත වශයෙන්ම ඉහත සඳහන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුත්තේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම සඳහායි. නමුත් ඇතැම් අය තම ආහාර වේල ගැන ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එහෙත් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ආහාර වේල ගැන සැලකිලිමත් වී ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. COVID-19 වෛරස් තර්ජනය ඉවර වෙන තෙක් නොව සෑමදාටම ඔබ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අනිවාර්යයෙන්ම නිරෝගීව තබා ගත යුතුයි.